of music. සර් තමයි මීට වසර ගණනාවකට ප්‍රථම ශ්‍රී ලංකාවට IS වර්ජනය තියෙනවා කියලා අනුමයම හෙළිගිරේ. අද වෙනකොට IS සමාජිකයන් හතර දෙනෙක් ඉන්දියාව විදිහටම කොට අරන් තියෙනවා. අපිට දැනගන්න ලැබිලා තියෙන ආකාරයට IS ප්‍රහාරය සමග ඇති කරන කොමිසමේදී නම් ලිස්ට් එකක් දීලා තියෙනවා. බලදරේ නම් ලිස්ට් එකේ නම් හතර තියෙනවා. ඇයි සර් අපිට හොයාගන්න මෙතෙක් ඉන්දියාවට යන්නේ ඇයි? ඒක තමයි අපි රටේ තියෙන අවාසනාවන්ත තත්ත්වය. 2016 නොවැම්බර් මාසේ 18 වෙනිදා තමයි මම පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් කරේ. මේ සිදුවීමට නියමිතව තිබුණු ඒ ව්‍යසන, ඒ මිනිමැරීම් වළක්වා ගැනීම සඳහා පියවර ගන්න, නමුත් අවාසනාවකට වගේ එදා පැවති අපේ ආරක්ෂක අංශය ඒ පිළිබඳව නිසි අවධානයෙන් කටයුතු නොකරපු නිසා තමයි වගේ අවාසනාවන්ත තත්ත්වයක් සිද්ධ වුණේ. තවදුරටත් මෙවැනි සිදුවීම් අනාගතයේ ඇතිවීම වැළැක්වීම පිණිස තමයි අපි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ඉල්ලුවේ. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ඒ සියලු තොරතුරු අපි සාක්ෂිකරුවන් විදිහට ලබා දුන්නා. වාර්තාව තිබෙනවා, නිර්දේශ තිබෙනවා. දැන් ඒ නිර්දේශ ඉතාම ප්‍රවේශංකාරී ලෙස ක්‍රියාත්මක කළ යුතු කාලය ලැබිලා තියෙනවා. ඒකම බුද්ධිංශ වෙත පැවරී තිබෙන වගකීමේ අඩුවක් නෑ. තවදුරටත් ඒ පිළිබඳව විමසිලිවන්තව ඒගොල්ල සිටිය යුතු කාලයක් මේක. ඔත් ඒ වෙලාවේ මම මේක හෙළිදරව් කරපුවම සියලු දේශපාලන නායකයෝ එකට එකතු වෙලා මම ත්‍රස්තවාදී කියලා මට ප්‍රහාරිල්ල කරා මිසක් මේක පිළිබඳව ඇත්ත සොයාගන්න කවුරුත් උනන්දුනේ නැහෙනි. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි මේ අපි භුක්ති විඳින්නේ. ඔව්. දැන් මේ පනත මගින් අපි හදන්නේ ගමේ සංහිඳියා සමාජය කියලා කියන්නේ ග්‍රාම රාජ්‍යයක්. ඒ ගම පිළිබඳව ගමේ ආරක්ෂාව, එතකොට ගමේ ජනතාවගේ සුභසිද්ධිය, දරුවන්ගේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ජාති නාගමිකයන් අතර සහජීවනය වර්ධනය කර ගැනීම, ගමේ ආගමික සංස්කෘතික ක්‍රීඩා උත්සව පැවැත්වීම, මේ සියලු බලතල අපි ගමට ලබා දීලා තියෙන්නේ පාර්ලිමේන්තු පනතක් මගින්. දැන් ඒක තමයි අපි මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ. එහෙම වුණාම ගමට බලයක් ලැබෙනවා, ගම ස්වාධීන වෙනවා. එක එක දේශපාලන නායකින්ගෙන් යැපෙන්න උවමනාවක් නැහැ, කාගෙවත් පස්ස යන්න උවමනාවක් නැහැ. ග්‍රාම රාජ්‍යයක් විදිහට ඒගොල්ලන්ට බලතල ක්‍රියාත්මක කරගන්න අවස්ථාව ලැබෙනවා. අධිකරණ බලයක් ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරපරිදි ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරපරිදි මෙන්ම අධිකරණ බලයක් ලබා දීමේ සූදානම්ද මේ තියෙන්නේ ගරුවන්තුනි? කිසිසේත්ම ගම්වලට අධිකරණ බලයක් ලබා දීමක් අපි කරන්නේ නැහැ, කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. ලෝකෙ කිසිම රාජ්‍යයක එහෙම කරලත් නැහැ. මධ්‍යම රාජ්‍ය මගින් ක්‍රියාත්මක වන අධිකරණ පද්ධතිය අපි ශක්තිමත් කරලා තියෙනවා. ස්වාධීනව කටයුතු කරන්න බලය දීලා තියෙනවා. ඒ වගේම නඩු කටයුතු ප්‍රමාදය වළක්වන්න විශාල වශයෙන් පියවර අරගෙන තියෙනවා. හොඳ අධිකරණ ක්‍රමවේදයක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒකට අතපොවන්න කාටවත් ඉඩ තියන්නේ නැහැ. එකක් කියන්න ඕන, දේශපාලන පක්ෂ අධිකරණ ඇතුළේ හිර කරන්න බෑ කාටවත්. දෙක, මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන වචනයක්වත් නොකියපු බොහෝ දෙනා මම නායකත්වය භාරගත්තට පස්සේ හුඟක් බය වෙලා දඟලනවා. ඒ බය වෙලා දඟලන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ 99%කට වැඩි ප්‍රතිශතය ඒ වගකීම මට බාර දීලා තියෙන්නේ. විශේෂයෙන්ම ඒගොල්ලන්ට උවමනායි මේ පක්ෂය සුද්ධ කරන්න. කාලාන්තරයක් තිස්සේ අල්ලස් ගනිමින්, කොමිස් ගහමින්, පගා ගනිමින් දේශපාලන පක්ෂයේ තනතුරු නාමය භාවිතා කරමින්, නොයෙකුත් දූෂිත වැඩ කරමින් මේ පක්ෂය කාබාසිනියා කරපු කණ්ඩායම මෙතනින් ඉවත් කරලා දෙන්න කියලා තමයි මට පාක්ෂිකයෝ ඉල්ලන්නේ. ඒ වගකීම මම බාර අරගෙන ඉන්නවා, බාර අරගෙන තියෙනවා. ඉදිරියේදී වංචනිකය දූෂිතයෝ ටික නිරපල දාලා පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නිර්මාණය කරනවා. මැතිවරණවලදී අධිකරණ දෙන කුමන නියෝග තිබුණත් මැතිවරණ තරඟ කිරීමේදී මැතිවරණ ජයග්‍රහණය සඳහා
අපි ඉදිරියට කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ පක්ෂයේ ජාග්‍රහී මාවතර ගැනීම හැකියාව උතුමාට තියෙනවද? මට එහෙම දෙයක් නැත්තම් මේක බාර ගන්නෑ. එතකොට ගරු ඇමතුමනි, උතුමා දැන් ශ්‍රී ලංකාවේ දේශපාලන සමාජිකයේද? ඒක දෙවෙනුව කතා කරමු. ජයග්‍රහණේ නෙවෙයි, අපි ජයග්‍රහණේ කියනවා. ජනාධිපතිවරණයට උතුමා ඉදිරිපත් වෙනවද සර්? ඒකත් පක්ෂයේ තීන්දුව කරොත් එහෙම වෙයි.